ගමනට මූලික අඩිතාලම දැම්ම SBM එතුමා. මොකද එතුමා පටන් ගත්තා 1996 වර්ෂයේදී ඔලිම්පික් පුහුණු සංචිතය කියලා සංචිතයක්. ඒ සංචිතයට තමයි අපි හිටපු ප්‍රවීණ ක්‍රීඩක මම දර්ශා ශ්‍රියානි සුසන්තිකා මේ කියන අපි හොඳම ක්‍රීඩක ක්‍රීඩිකා ඇතුළත් වුණේ ඒ සංචිතයට. ඒ සංචිතය හරහා තමයි අපේ දක්ෂතා මේ ඉස්සරහට ගෙනල්ලා අපිට මේ සා මේ පදක්කම් ප්‍රමාණය දිනා ගන්න හැකියාව ලැබුණේ. මම හිතන්නේ ඇත්තට ඉතින් නැවතත් ඒ වගේ යුගයක් බිහි වෙන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙනවා කියලා තමයි මම හිතන්නේ. දැන්ට ඉන්නවා හොඳ ක්‍රියාශීලී ක්‍රීඩා ඇමතිවරයෙක්. මොකක්ද කළ යුත්තේ දැන් ඇයි ඒ විදිහ දෙයක් නිර්මාණය කරන්න මොනවද ඔබට දැනන දේ ඔබ ඔබ පුහුණු කරුවෙක් හැටියටත් වැඩ කරන ඔබට දැනන දේ මොකක්ද අඩුපාඩුවක් හැටියට පවතින දේ? අතර මම හිතන්නේ කියන්නේ අපිට ඒ කාලේ තිබ්බ කියන්නේ අපිට විශේෂ දේවල් ඇති කරේ නෑ මම හිතන්නේ. ගොඩක් වෙලාවට ක්‍රීඩකයින්ගේ හොඳ නිරවුල් මානසික මට්ටමක් තමයි අපිට විශේෂයෙන්ම හදලා දුන්නේ. මොකද අපිට පුහුණුවීම් කටයුතු වල හැර වෙන කරන්න කිසිම දෙයක් අපිට ඉතුරු වෙලා තිබ්බේ නැහැ. මොකද අපි නිතරම පුහුණුවීම් කටයුතු වල විතරයි නිරත වුණේ. මොකද අපේ අනිකුත් සියලු කියන ආර්ථික පසුබිම අපේ පවුල් පසුබිම ගෙදර මොනවා ප්‍රශ්න තියෙන ඒ සියලු දේට අපිට විසඳුම් ලබා දීලා තිබ්බේ. ඉතින් මම හිතන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි දැන් ආයෙත් ඇති කරන්න ඕනේ. මොකද විශේෂයෙන් අපි දැන් කියන්නේ අපිට කෙටි කාලිනව මේ දේ එකපාර කරගන්න බෑ. අපි දැන් ඉඳලා අපි 2018 තරගාවලියකට අපි සහභාගී වෙනවා. මම හිතන්නේ අපි මේ දැන් මිද්දි අපි ඒකට ඒ සඳහා මේ පසුබිම සකස් කරගත යුතු වෙනවා. ඉතින් ඒකට අපි ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක් එකතු කරගෙන හැබැයි දැන් මම දක්වන විදිහට ඒ වගේ විශේෂ හැකියාවල් දක්ෂතා තියෙන ක්‍රීඩකියොත් කියන්නේ එහෙම පේන්න නැහැ. නැති මට්ටමක තමයි තියෙන්නේ. හේතු අතර මම හිතන්නේ ගොඩක් වෙලාවට මට දැනෙන දේ තමයි ක්‍රීඩාවේ සහ ඕනම දෙයක කියන්නේ නැගීමක් සහ වැසීමක් ඒ වගේ තියෙන කාලා තියෙනවා. මම හිතන්නේ මේක දැන් ඒ වගේ දක්ෂයන් කියන්නේ බිහි වෙලා අඩු කාලයක් වගේ. එහෙම නැත්තම් එක්ක මම හිතන්නේ අතර අපි විශේෂයෙන් අපේ රට අපි බලාපොරොත්තු වෙන්නේ දක්ෂෙක් එනකන් තමයි අපි බලාගෙන ඉන්නේ. ආවොත් තමයි මහු දක්ෂෙක් කියලා හිතලා අපි ඔහුට අවශ්‍ය දේ දීලා ඔහු ජයග්‍රහණය කරොත් තමයි ඔහුට අපි දෙන්න පටන් ගන්නෙ. නමුත් අපි ගිහිල්ලා සොයාගෙන ගිහිල්ලා දක්ෂෙක් අපි ගමෙන් කොළඹට ගෙනල්ලා ඔහු තියාගෙන බලන එහෙම වැඩපිළිවෙලක් අපේ කියන්නේ ඒ කාලේ තිබ්බෙත් නැහැ දැනුත් නැහැ. ඉතින් ඒ මට්ටමට අපිට යන්න පුළුවන් නම් අපි ගමට ගිහිල්ලා ගමේ ඉන්න දක්ෂ හොයාගෙන ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන එහෙම අපිට ඉස්සරහට ගේන්න පුළුවන්. ඒ වගේ ඒ කියන්නේ මේක තනින් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ මල්ලකීඩා සංගමයට හෝ තනින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට එකතු වෙන්න ඕනේ පිරිසක් ඉන්නවා. වෛද්‍යවරු එකතු වෙන්න ඕනේ, බෞද්ධ චිකිත්සක මේ ආදී කියන්නේ රටේ කියන්නේ ක්‍රීඩාව කියන දේ ගොඩනංවන නම් මේ සියලු පාර්ශ්වයන් එකතු වෙන්න ඕනේ. එකතු වෙලා කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය එහා ඒ සමගාමී හැමදේම හැම කෙනාම එකතු වෙලා තමයි මේ දේ ඉස්සරහට ගේන්න ඕනේ. ඉතින් ඒ වගේ වැඩ පිළිවෙකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. දැන් ඔබ පුහුණු කරුවෙක් හැටියට දැන් වැඩ කරනවා. ඔබගේ ඒ අත්දැකීම් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? දැන්ටම පෞද්ගලික පාසලක පුහුණු කරුවෙක් හැටියට කටයුතු කරන. ඒ වගේම කියන්නේ මගේ වෙනම කියන්නේ ජාතික සහ කියන්නේ පාසල් මට්ටමේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් පමණ මල් ළඟ පුහුණුවීම් කටයුතු ලබනවා. මම හිතන්නේ මම ඔවුන්වත් ප්ලෑන් කරන්න කියන්නේ මම හිතාගෙන ඉන්නේ තව අවුරුදු 3-4කින් වගේ ඉස්සරහට ගේන්න. ඉතින් අතර මේ ක්‍රීඩාවකින් දේ මොනවා කරත් අර අපිට එකපාරට පුම්බල ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කියන්නේ අපි දක්ෂතාව හඳුනාගෙන ඒ දක්ෂතාව වලට අවශ්‍ය දේ ලබාගෙන දෙමින් තමයි අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඉතින් මේක අමාරු කාර්යයක්. ඉතින් අපි කියන්නේ හොඳම දක්ෂෙක් හම්බුනොතෙන් අපිට ඉස්සරහට ඉක්මනට ගේන්න පුළුවන්. නමුත් කියන්නේ උන් හඳුනාගෙන අපිට ක්‍රමානුකූලව තමයි ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කියන්නේ අඩුමතරමේ කියන්නේ කෙසේ හෝ කියන්නේ ජාත්‍යන්තර තලයට ගෙනියන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩාවන් කියන්නේ කීප පෙළක් හරි බිහි කරන්න තමයි බලාපොරොත්තු. දැන් අතරතුර කාලේදී 2000 වර්ෂයේදී සුසන්තිකා රිදී පදක්කම දිනපු වර්ෂයේ ඔබත් සිඩ්නි ඔලිම්පික් උළෙලට සහභාගී වෙනවා. දැන් කණ්ඩායමක් විදිහට ගිහිල්ලා රටක් නියෝජනය කරනවා, ඔලිම්පික් ගම්මානයක් තියෙනවා. ඔබලගේ ඒ අත්දැකීම කොහොමද සුගත්? ඒක බොහොම සුන්දර අත්දැකීමක්ද? ඇත්තටම මම හිතන්නේ කියන්නේ ඒක අපිට කොච්චර විස්තරයක් මම හිතන්නේ ඒ ගම්මානයට ගිහිල්ලා බලන්න ඕනම කෙනෙකුට. මොකද පළවෙනි දවසේ වුණත් සමාරම්භක උත්සව දවසේ වුණත් පුදුමාකාර හැඟීමක් අපිට ඇති වෙන්නේ තියෙන සංදර්ශන සහ අපි සහභාගී වෙනදී කියන හැම දෙයකින්ම චූටි දෙයකින් පවා කියන්නේ අපේ හිතට ලොකු ධෛර්යයක් අභිමානයක් තමයි එන්නේ. කියන්නේ අපි ක්‍රීඩකෙක් ඇත්තට ක්‍රීඩකෙක් වීමම මම හිතන්නේ
ලොකු භාගයක් කියලා හිතනවා ඒ වගේ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියක් නියෝජනය කළා. ඊට පස්සේ ඒ කියන්නේ අපිට තියෙන වෙනම ක්‍රීඩක ගම්මානයක් තියෙනවා. ඒ ක්‍රීඩා ගම්මානේ තමයි රටවල් 200 ගානකම ඉන්න ක්‍රීඩිකා හැම දෙනාම ඉන්න එකට. කියන්නේ එක එක විවිධ ජාතීන් විවිධ රටවල අපිට උන් සම කතා වහ කරන්න ඒ හැමෝගේ අත්දැකීම් බෙදා හදා ගන්න. කියන්නේ ඒක කියන්නේ වචනෙන් විස්තර කරන්න මම හිතන්නේ එතන ගිහින් ලබන අත්දැකීම තමයි ජීවිතේ වඩාත්ම වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා දැන් ඒ තැනට යන්න මම හිතන්නේ හැම ක්‍රීඩික තුළම ලොකු ආශාවක් තියෙනවා. ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ජීවිතේ පුදුම ආසනවන්තය කියලා මම හිතනවා. දැන් ඔලිම්පික් දෙහිකට සම්බන්ධ වෙලා ඔබත් එක්ක හිටපු කාලේ කවුද සමකාලීන ලෝක ශූරයන් හැටියට හිටපු කට්ටිය කවුද? මීටර් 400 නම් මයිකල් ජොන්සන් හිටියේ. ඊට අමතරව මීටර් 100 මොරිස් ග්‍රීන්, එතකොට ෆ්‍රැන්ක් රිපෙඩ්රි. නැමීබියා නියෝජනය කරපු හොඳයි සුගත්, අපි ආපහු කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් සම්බන්ධ වෙනවා ඔබගේ ජීවිත කතාව කතා කරන්න. කෙටි විරාමයකට යනවා අපි. අපි සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මීටර් 400 සහ මීටර් 200 වාර්තාවට හිමිකම් කියන සුගත් තිලකරත්න මහත්මයා සමගයි. සුගත්, අපි සාකච්ඡා අවසානයේට කිට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. කියන්නකෝ ඔබගේ පවුලේ විස්තර ටිකක්, ඔබගේ බිරිඳ, දරුවන් ගැන. මගේ බිරිඳ චතුරිකා, එයත් ක්‍රීඩිකාවක්, මීටර් 100 කඩලු තමයි ඇගේ ඉසව් උනේ. මට දුවෙක් පුතෙක් ඉන්නවා. දුව තාම ඉස්කෝලේ යන්නේ නැහැ. මොන්ටිසෝරි යන වගේ වයස ඇති. දැන්ට මොන්ටිසෝරි යන ලබන අවුරුද්දේ තමයි පාසල් යන්න බලාපොරොත්තු වෙන්නේ. බිරිඳ රැකියාවක නිරත වෙනවද? නැහැ. නැහැ, බිරිඳ රැකියාවක නිරත වෙන්නේ නැහැ. කොහොමද ඔයගොල්ලෝගේ පදිංචිය කොහෙද? ඒ ගැන පොඩි විස්තර ටිකක් ලබන්න. දැන්ට අපි වෙලිසර පදිංචිලා ඉන්නේ. වෙලිසර තමයි දැන්ට පදිංචිලා ඉන්නේ. එතකොට ඔබගේ පුහුණු කටයුතු එහෙම කරන තැනත් එහෙම කොළඹවටමද? කොළඹවට, කියන්නේ සුගතස් ක්‍රීඩාංගණය සහ ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය තමයි පුහුණු කටයුතු සිදු කරන්නේ. දැන් සුගත් දර්ශලා, සුවන්තිකාලා, සුගත්ලා නිහඬයි. ඒ ඇයි මේකද ඔයගොල්ලන්ට හිතන, ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද කාර්යභාරයක් තියෙනවා ඔයගොල්ලන්ට අනාගත පරපුර වෙනුවෙන් කරන්න කියලා? එතර එහෙම දෙයක් තියෙනවා. කියන්නේ අපෙන් රටට විවිධ දෙයක් තියෙනවා. නමුත් ඒදී අපි පෞද්ගලිකව තමයි අපිට සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. කියන්නේ අපි කියන්නේ දුවපු කාලේ වගේම මේ කාලෙත් අපි පෞද්ගලිකව කැප් එක කරලා තමයි අපි කියන්නේ මොනවා හරි දෙයක් රටට දායාද කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපිට ඒ විදිහට. ඉතින් දැනට මම පුහුණුවෙන් කියන්නේ පුහුණු කරුවෙක් විදිහට කටයුතු කරන්නේත් ඒ විදිහට. නමුත් කිසිම කෙනෙක් කියන්නේ අපේ තියෙන දක්ෂතාවයක් හෝ කියන්නේ අපෙන් යම්කිසි රටට කියන්නේ මල්ල ක්‍රීඩාවට සේවයක් ගන්න පුළුවන් ඒ කියලා විශ්වාස කරලවත් කියන්නේ අපිත් සමග එහෙම ගණිත කරන්න කැමති නැහැ. වෙන වචන වලින් කියන්නේ ඔබ කියන්නේ ඉඩක් නැහැ කියන එකද? ඇත්තටම කියන්නේ අපිට කියන්නේ පෞද්ගලික කරන්න අපිට යම්කිසි ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. නමුත් අපෙන් කවුරු හරි කියන්නේ කවුරු නැහැ ඇත්තටම අපෙන් යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම දෙයක් මේ කට්ටෙන් වැඩක් ගත්තොත් හොඳයි කියන තැනට කවුරුත් එන්නේ නැහැ. එහෙම තැනක් තමයි තියෙන්නේ. කියන්නේ ඒකයි අපි හැමෝම ගොඩක් කලාවට ඇත්තට අපි නිහඬව තමයි අපි කරන හැමදේම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අනාගත පරපුරට මොනවාද ඔබට දෙන්න පුළුවන් උපදේශයක් තියෙනවද? යමක් කියන වචනයක්? ඇත්තටම කියන්නේ මම ක්‍රීඩා වමනක් නෙවෙයි ඕනම දෙයකට. මම හිතන්නේ අපිට ස්ථිරව අධිෂ්ඨානයක් අරමුණක් තියෙනවා නම් අපිට ඒ ගමන යන්න ගොඩක් ලේසියි. හැබැයි ඒ යන ගමනේ අපිට බාධක කම්කටොළු වෙන ඕන තරම්. හැබැයි ඒවා ජයගෙන තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. මම හිතන්නේ මේ දේවල් එන්නේ අපි හැම එකක්ම අර සුබදායක පැත්තට තමයි හැම දෙයක්ම එන්නේ. මොකද අපිට ඕන ගමනක් අපිට ඕන විදිහට
අපිට මේ කියන්නේ එහෙම නිදහසේ සැරිසරන්න බෑ ඕන වෙලාවක. ඉතින් මම හිතන්නේ මේ කැපකිරීම තියෙනනම් අපිට ඕන තැනකට යන්න පුළුවන්. ඒකයි හිතේ ආත්ම විශ්වාසය කියන දේ ගොඩක්ම තියෙන්න ඕනේ. කැපකිරීම කියන්නේ මුදල් මත හඹා නොයා තමුන් කරන දේ හරියට නිවැරදිව කරන්න හිතට ගන්න නම් මම හිතන්නේ අපිට ඕන ගමනක් ජය ගන්න පුළුවන්. සුගත් තිලකරත්න මහත්මයාගේ සහෝදරයා නිහාල් ඔබ දුරකථනයේ රැඳී සිටිනවද නිහාල් මහත්මයා? ඔව් කියන්න නිහාල් අපිට කියන්නකෝ ඔයාගේ මල්ලි ආදරණීය සහෝදරයා ගැන පොඩ්ඩක් ඔබට දැනන දේ ගැන. स्कूले ගුරුවරු ළමයි කවවල මේ යට ඩෙක්ස් දෙයක් එම අරගෙන දීලා උරුණෑගලට හැබැයිදර මේ ඉස්සක් තිබිලා එක්කම ආයි ඉතින් මම මේ කොළ නිමිද මම කරමින් ගියාට පුළින් නැහැ ඒ කිසිල්ල එදා හම්බුනේ යට හතරෙන් දැන් ඊට පස්සේ තමයි ආවේ ඔබ මොන වගේ සහයෝගයක්ද ලබා දුන්නේ මල්ලීට තමන්ගේ ඒ ක්‍රීඩා දිවිය වර්ණවත් කරගන්න बलापुर කියන්නේ අනාගතය කියන්නේ කියන්නේ මගේ ජීවිතයේ ලොකු විශේෂ බලාපොරොත්තු තිබෙන මොකද මම ඒ කාලේ ක්‍රීඩාවට ක්‍රීඩා කරන කාලේ වුණත් මම කවදාවත් ක්‍රීඩා තරගාවලට යන්න කලින් මම මේ තරගේ දිනනවාමයි කියලා කිසිම දවසක මම කිසිම මාධ්‍යයකටවත් කියලා නැහැ මම කියලා තියෙන්නේ යම්කිසි ජයග්‍රහණයක් ලබන්න බලාපොරොත්තු වෙනවා කියන විතරයි ඉතින් ඒ වගේ තමයි මගේත් දැනටත් තියෙන්නේ මම යම්කිසි දෙයක් මම මගේ කියන්නේ මේ ජීවත් වෙන තාක් කල් රටටයි සමාජයටයි මට කරන්න පුළුවන් සේවයක් තියෙනවා මම ඒ සේවය උපරිමයෙන් කරනවා ක්‍රීඩාවට කියන්නේ මගේ වීතු සේවය මම ඉෂ්ට කරනවා ඒ වගේම මේ රටට යහපත් පුරවැසියෙක් හැටියට සේවයක් කළා මේ ජීවත් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව හොඳයි අද දවසේ අපි සාකච්ඡා කරමින් සිටියේ සුගත් තිලකරත්න මහත්මයා සමග සුගත් තමයි අදටත් ලංකාවේ මීටර් 200 සහ 400 යන ඉසව් සඳහා වාර්තාව තියෙන පුද්ගලයා විදුලිපුර විදුලිය නමින් ඔහුව අන්වර්තනාමෙන් හැඳින්නුවා ඒ නෝටන් බ්‍රිජ් වලින් පටන් ගත්ත ගමන ලෝකයේ තරණය කළා ජයගත්තු ඒ සුගත් තිලකරත්න මහත්මයා අද සුගත් ඔබ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඔබගේ ඒ අත්දැකීම් බෙදා හදා ගන්න අපිත් එක්ක එකතු වුණාට අපි CSN ආයතනය විදියට ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබට අපි ගෞරව කරනවා ආචාර කරනවා ආයතනයක් විදියට බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි CSN නාලිකාවටත් මට මේ අවස්ථාවක් ලබා දීම ගැන